තමනාසල දන්නවා ඊයේ දිනේ කොළඹ නගරයේ ප්‍රධාන ජාතික පාසල් දෙකක ශිෂ්‍යයන් මහාමාර්ගයට අවතීර්ණ වෙලා පොලු අරගෙන ඉතාමත්ම නීතිය සහ සාමයට අවහිර වෙන ලෙස හැසුරුණා. මේ සිද්ධිය හේතුවෙන් රජයේ සහ පෞද්ගලික දේපල සෑහෙන ප්‍රමාණයක් අලාභානි වුණා. මහජනතාවට විශාල පීඩාවක් ඇති වුණා. ඊට පරිබාහිරව මෙලෙස පාසල් ශිෂ්‍යයන් පාරට ඇවිල්ලා මේ වගේ ක්‍රියාවන්වල නිරත වීම තුළින් මේ රටේ විනය සම්බන්ධව ඉතා ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුවෙලා. ඉතින් මේ තත්ත්වය ශ්‍රී ලංකා පොලිසිය හැටියට කිසිසේත් සුළු කොට තකන්නට අපිට බැහැ. මේ සම්බන්ධව ඊයේ දිනේ ශිෂ්‍යයන් 15 දෙනෙකු අත්අඩංගුවට අරගෙන එයින් ශිෂ්‍යයන් 10 දෙනෙකු ඊයේ මාළිකා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 100,000 බැඳුම් කරයකට යටත් කර අද දින අධිකරණයට ඉදිරිපත් වීමට ගරු උගත් මහේස්ත්‍රාත්තුමා දැන් දුන්නා. ඒ වගේම අනිත් ශිෂ්‍යයන් 5 දෙනා අද දින කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉතින් දෙමව්පියන් ඉතා දැඩි ඉතා මහන්සියෙන් තමන්ගේ දරුවන්ව පාසල් වලට එවලා ඒ දරුවන්ව පොලිසිවලයි අධිකරණයටයි යන තත්ත්වයක් පත් වුනොත් ඒක විශාල ඛේදවාචකයක්. ඒක නිසා විශේෂයෙන්ම පොලිසිය දැනුම් දෙන්නේ මහජනතාවට, විශේෂයෙන්ම දෙමව්පියන්ට සහ මේ විද්‍යාලවල සෑම විද්‍යාලයකම ඉන්න ගුරු මෑණිවරුන් සහ පියවරුන්ට ඉතාමත් ගෞරවයෙන් ආයාචනය කරනවා මේ දරුවන්ගේ චර්යාවන් සම්බන්ධව මීට වැඩිය අවධානයෙන් පසුවිය යුතුයි කියලා. ඒ වගේම මෙවැනි තත්ත්වයක් ඇතිවීමදී ඉදිරියට පොලිසිය මේ මෙවැනි තත්ත්වයන්ට විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම පාසල් ශිෂ්‍යයන් හින්දා පොලිසිය යම් යම් අවස්ථාවල ඉතා සුමට ප්‍රතිපත්තියක් අනුගමනය කරා පහුගිය කාලේ. ඉතින් අපිට බැහැ ඉදිරියට මේ තත්ත්වය තවත් වර්ධනය වෙන්න ඉඩ දෙන්න. එම නිසා ඊයේ පාසල් දෙකක් සහ එක පාසලක ශිෂ්‍යයන් දෙගොල්ලක් අතර මෙවැනි සිද්ධීන් වුණා. මීට පෙරත් පාසල් දෙකක තුනක මෙවැනි සිද්ධීන් ඇති වෙලා තියෙනවා. මේ නිසා අපි ඉතාමත්ම ගෞරවයෙන් දෙමව්පියන්ගෙන් සහ පාසල්වල ඉන්න ගුරු මෑණිවරුන්ගෙන් පියවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා තමන්ගේ දරුවන් ගැන අවධානයෙන් ඉන්න. ඒ වගේම ඉදිරියට එළඹෙන ක්‍රිකට් සමය තුළ අපි දකිනවා වෙනදත් සමහර විද්‍යාලවල ශිෂ්‍යයන් කාන්තා පාසල්වලට බලෙන් ඇතුල් වෙනවා. පාරේ රථවාහන නීතිය අමුඅමුවේ උල්ලංඝනය කරමින් මහජනතාවට පීඩාවක් වෙන ලෙස හැසිරෙනවා. ඉතින් මේ කිසිවක් අපි ඉදිරියේදී නොසලකා ඉන්නේ නැහැ. ඒක නිසා විශේෂයෙන්ම අපි මාධ්‍ය තුලින් දැනුම් දෙනවා තමන්ගේ දරුවන් කෙරෙහි අවධානයෙන් ඉන්න. ඒ වගේම විද්‍යාලවල ඉන්න විදුහල්පතිවරු සහ ගුරුබහතුන් මෙවැනි කණ්ඩායම් දැන් මේ විද්‍යාලවල ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාව බලපුවාම මේකට පෙළඹෙලා තිබුණේ ඉතාමත්ම අතලොස්සක් දෙනවා. ඉතින් ඒක නිසා මේ අතලොස්සර බැහැ අපිට මේ සමස්ත විද්‍යාලයේ නම කෙලසන්න, සමාජයට මේ වගේ පීඩාවක් වෙන විදිහට හැසිරෙන්න, ඒ වගේම රටේ නීතිය උල්ලංඝනය කරන්න ඉඩ දෙන්න බෑ. ඒක නිසා අපි ඉතාමත්ම උනන්දුවෙන් ඉතාමත්ම වගකීමෙන් දැනුම් දෙනවා මේ ඉදිරියට මෙවැනි තත්ත්වයන් ඇති වුණොත් ඒ ශිෂ්‍යයන්ට විරුද්ධව එහෙම නැත්නම් ඒ වලට සම්බන්ධ වෙන සෑම පාර්ශවයක්ම අධිකරණයට අරන් ගිහිල්ලා නීත්‍යානුකූලව උන්ට එරෙහිව කටයුතු කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කිසිසේත් පසුබට වෙන්නේ නැහැ කියන